ඔබතුමා කිව්වා ඔබතුමාලා නැගපු වේදිකාවක ජයග්‍රහණය මිස කෙලවුර උනේ නෑ කියලා. දැන් මේ පාර මොකද්ද සැලැස්ම ගේම් ප්ලෑන් එක මොකද්ද? පුරෝගතනයක් ඇති මෙන්න මෙච්චර ඡන්ද ප්‍රතිශතයක් අපි ගන්නවා. දිලිත් ජයවීර මහත්තයා දිනන්නේ මෙච්චර ඡන්ද ප්‍රමාණයක් අරගෙන. මට බය නැතුව කියන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රතිශතයේ තිබ්බට වඩා සැලකියුතු අඩු වීමක් වෙලා තියෙනවා. අඩුවීමක් වෙලා තියෙනවා. සැලකියුතු අඩුවීමක් වෙලා තියෙනවා. ඊනින්ද බැලුවේ නෑ දැන් මෙහෙමනේ සමීක්ෂණ වාර්තා කියන්නේ දැන් සති දෙකකට කලින් තිබ්බ තත්වයයි දැන් තත්වයයි සංසන්දනාත්මකව බලන එකනේ. එහෙම එහෙම මම කියන්නේ සංසන්ද 100 න් අඩු වෙනවා. සංසන්ද 100 න් අඩු වෙනවා. එහෙම කියන්න එපා. ඒ මිනිස්සුන්ට 100 න් අඩු වුණොත් යකෝ 101යි නේද? නෑ නෑ මම කිව්වේ 100 න් සති දෙකකට කලින් හිටපු ගානට වඩා දැන් අඩු වෙලා කියලා මම කියන්නේ බැස්මක් තියෙනවා කියලා. ඒගොල්ලෝ ඒගොල්ලෝගේ නැක්මක් තිබ්බා. නැක්මක් තිබ්බ පිට්ටනියේ ඒගොල්ලෝ විතරක් ප්ලේ කරන කාලේ, වන් මෑන් ෂෝ කාලේ. දැන් ක්‍රමානුකූලව බැස්මක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒ බැස්ම එක තැනකින් ගිහිල්ලා නතර වේද, තව පල්ලෙහාට යයිද කියලා අපි බලන්න ඕන ඊළඟ සමීක්ෂණ වාර්තාවලින්. ඒගොල්ලෝ අර ඉන්දියාවට යන්න කලින් පෙන්වුවේ ඒගොල්ලොන්ගේම කට්ටියක් කරපු සමීක්ෂණ වාර්තාවක්. ඉන්දියාවත් ඒකට ඇඳා. කෙසේ වෙතත් මේ හැම එකකින්ම පේනවා, මේ හැම එකකින්ම පේනවා 35-40% ප්‍රමාණයක් තවමත් ඡන්දය දෙන්නේ කාටද කියන එක ඒ කිසිම සමීක්ෂකයෙකුට කෙලින් කියන්නේ නැහැ. කියන්නේ නැහැ කියන්නේ හිතේ අදහසක් නැත්තේ නැහැ. සමහරු නැතුව ඇති, වැඩි දෙනෙක් හිතේ අදහසක් තියෙනවා. ඒත් මේ ඇතිවෙච්ච රටේ ඇතිවෙච්ච කලකෝලාහල, ගෙවල් ගිනි තැබීම් ආදී වශයෙන් මේ රතු කුප්‍රකට රතු කමිස ධාරීන් සැලසුම් සහගතව ඇති කරපු මේ දැන් බංග්ලාදේශයේ රඟ දක්වන නාටකයේ මේ ඊට කලින් මෙහි රඟ දැක්වුණේ එහෙ දෙවෙනි පිටපතන යන්නේ. ඉතින් ඒ වගේ හේතු මත මිනිස්සු ඒ අදහස විවෘතව කියන්නේ නැහැ. ඉතින් ඔය ජවි පෙට දෙනවා කියලා කියන අයත් ඒක මේ ආරක්ෂාවට හොඳ හේතුවක් හැටියට හිතනවා, හිතලා කියනවා වෙන්න පුළුවන්. කරදරයක් වෙන එකක් නැහැ එහෙම කිව්වොත් කියලා හිතනවා කියලා වෙන්න පුළුවන්. ඒ නිසා කොහොම වෙතත් මම කියන්නේ ඔබ දැන් හිතන් ඉන්න ප්‍රතිපල නෙවෙයි. අපි ਸਰව ජන බලය 135-40 පමණ කිසිම තීරණයක් මේ වෙනතෙක් නොගත් ඒ පොදු ජනතාව විතරක් නෙවෙයි, දැනට වැරදි තීරණ කරා ගමන් කරලා තියෙන විශේෂයෙන්ම 69 ලක්ෂයට අයත් ඒ ප්‍රගතිශීලී දේශමාමක බාම ජාතිකවාදී ජන කණ්ඩායම් ਸਰව ජන බලය වටා එකතු කරන්න අපි අවශ්‍ය පීවර ගන්නවා. ඒකට ඕනකන ශක්තිය අපිට තිබෙනවා. තව නොබෝ දිනකින් මේ කාර්යාලයේ සර්වජන බලයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් වෙනවා. ඒ වගේම අපි 11-2 අපේ උපාය මාර්ගික කෙටුම්පත 11 වෙනිදා ඉලි දැක්වුවට පස්සේ රටවටා අපි රැස්වීම අපි සංවිධානය කළ තිබෙනවා, සූදානම් කළ තිබෙනවා. ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු විවිධ ශේෂවල උදවිය සමග වෙන වෙනම සාකච්ඡා පවත්වන්න අපි ලෑස්ති කළ තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා හොඳ ජයග්‍රාහී ප්‍රතිඵලයක් මේ මැතිවරණයේදී. රටට ඕන, මොකද රටට ඕනේ දැන් කතා කර කර ඉන්න නෙවෙයි වැඩ කරන්න. ඔබ දන්නවා අපිත් එක්ක ඉන්න බොහෝ දෙනෙක් පාර්ලිමේන්තු නියෝජිතයෝ ගත්තොත් ඒ හැම කෙනෙක්ම වැඩ කරන්න දක්ෂ. දැන් වලේ බඩු මන්ත්‍රීතුමා ගත්තොත් වැඩ කරන්න දක්ෂ නිසා තමයි අර ආංශික කමිටුවක් දීලා තියෙන්නේ, සභාපති කරලා තියෙන්නේ. වැඩ කරන්න අදක්ෂ නිසා නෙවෙයි. ඔහු මේ රජයේ ප්‍රධාන ආයතනයක නියෝජ්‍ය අධිපතිවරයෙක් හිටපු කෙනෙක්. ජන ජයසුමන අපි මේ හැම කෙනෙක්ම අපිට පැවරිච්ච විෂයන් බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් සාර්ථකව ඉටු කරපු කෙනෙක්. දාද ඇඹිලි පිටියේ කඩදාසි කම්මල පණ ගැන්විලා තියෙනවා. රටට ඩොලර් එනවා. ඒක යකඩවලට විකුණන්න දාලා තිබුණ එකක්. ඒකත් රටට විදේශ විනිමය එනවා. බංග්ලාදේශයට ඔවුන් ටොන් විශාල වශයෙන් මම අවුරුදු 2ක් ඒ මිනිස්සුත් එක්ක සාකච්ඡා කරලා තමයි ඔය ගිවිසුම අත්සන් කරේ. එතකොට ඔබට හොයලා බලන්න පුළුවන් 7-5ක අතයට ගණදුනුවක් සිද්ධ වුණාද නැද්ද කියලා. එතකොට වාලච්චේන අද මේ රටේ ලොතරැයි මුද්‍රණය කරන්න කඩදාසිය භාවිතා කරනවා. ඒ විදිහට අපිට ලැබිච්ච ඌ ඈවර කරපු ආයතන මම එනකොට ඈවර කරලා තිබ්බ ආයතන. ඉතින් ඒ නිසා එහෙම ඈවර කරලා තිබිච්ච ආයතන ගොඩ දාන්න පුළුවන් වෙච්ච අපි යන්නේ ටීම් වර්ක් එකක්. දිලිත් ජයවීර කියන්නේ තනියෙන් මේ වැඩේ කරන්න ඕනේ මම තමයි, වන් මෑන් ෂෝ කියලා හිතාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි.
අපේ විපක්ෂ නායකතුමා වගේ මම තමයි පාර්ලිමේන්තුවේ වැඩිම කාලය අරගෙන වැඩිම කතා කරලා වැඩිම ටොක්ස් දීලා වැඩිම වාර්තාව තියන්න ඕනේ ලෝකයේ විපක්ෂ නායකවරුන්ගෙන් වැඩිම වේලාවක් කතා පවත්වපු විපක්ෂ නායකවරයා තෝරන තරගෙන් දිනන්න ඕනේ කියලා හිතන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ එතුමා හිතන්නේ එහෙමනේ. ඉතින් ඒ නිසා අපි යන්නේ කණ්ඩායම් හැඟීමෙන් සාමූහික හැඟීමෙන් ඒ හැඟීමෙන් යන ගමනේදී අපිට පුළුවන් මේ රට මේ වැටිච්ච අගාධයෙන් ගොඩ ගන්න ජාත්‍යන්තර මුල්‍යාරමුදලට හිර කරලා තියෙන මේ රට එතනිනුත් බොහොම සූක්ෂම විදියට නිදහස් කර ගන්නා ගමන් පිළිවෙලින් නිදහස් කර ගන්නා ගමන් රටේ නිෂ්පාදනය බල ගන්නවන ව්‍යවසායකත්වයේ බල ගන්නවන දිශාවකට අපේ රට ගෙනියන්න අපට පුළුවන් අපි මේ විශ්වාසය ඇතුව තමයි සර්ව ජන බලය මේ ජනාධිපතිවරණයට අවතීර්ණ වුණේ. මම ඔබෙන් ඉල්ලා හිටනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නම නම් දැන් නම් මේ දේශපාලනයට ගාවන් දෙපයි මිනිස්සුන්ට. ඔව් හරි ඔක හරි මොදිතුමා දැන් ගොඩක් වයෝවෘද්ධ. ඇත්තටම ඔය මේ පවුලේ තිබිච්ච මජර පෙරේතකම නොතිබුණා නම් අර යුද්ධ කරපු නායකයෙක් හැටියට මිනිස්සු මේ ගම්වල ඔය වටරවුම් වල ඔය කාගේවත් නෙවෙයි ප්‍රතිමා හදන්නේ ඒ මිනිස්සයාගේ. නමුත් ඒ පවුලේ තිබිච්ච මල පෙරේතකන් නිසා බැසිල් රාජපක්ෂලාගේ තිබිච්ච මේ මං එකට කිව්වේ මේ පොකොට්ටුව ගැන හිතපු නිසායි මේ පොකොට්ටුවට මෙහෙම වුණේ කියලා. පොකොට්ටුව ගැන හිතපු නිසයිනේ. ඉතින් දැන් අද එක පැත්තකින් මහින්ද රාජපක්ෂගේ බලාපොරොත්තු වෙච්ච නාමල් කුමරු අද හතර ගාති වැටලා ඉන්නවා හත්ති ලැබුවේ වෙච්ච දෙයට මක් කරන්නද කියලා හිතාගෙන. ඉතින් මහින්ද රාජපක්ෂට අර වීරෙක් වගේ රටේ ඉතිහාසයේ නම ලියාගන්න තිබිච්ච තත්වයක් නැත්තරම නැති කරලා තියෙනවා. ඒවට වග කියන්න ඕනේ අපි නෙවෙයි ඔවුන්. පොකට්ටුව ගැන හිතලා පොකට්ටුව මෙහෙපු මිනිස්සු. නාම යෝජනා දෙන්න අපි දැන් ඉදිරිදී දිනයක් අපතැන්පත් කිරීම කරනවා අපි. සර්වජන බලය කාවත් ශක්තිමත් කරන්න යන්නේ නැහැ. සර්වජන බලය හැදුවේ මේ රට ශක්තිමත් කරන්න. ඔබ හිතන්න එපා සර්වජන බලය හැටියට අපි එකතු වෙලා ඉන්න දේශපාලන මිත්‍ර පාර්ශව එකමුතුව ඒ එකමුතුව මේ මගක් ගිහිල්ලා කාට හරි උදව් කරන්න හිතාගෙන ඉන්න බලවේගයක් කියලා. එහෙම හිතනවා නම් කවුරු හරි ඒක හීනයක්. එහෙම බලාපොරොත්තු වෙනවා නම් කවුරු හරි ඒක හීනයක්. ඒක වෙන්නේ නැහැ. සර්වජන බලය මේ සටනට අවතීර්ණ වුණේ සර්ව ජනතාව වෙනුවෙන්. සිංහල දෙමළ මුස්ලිම් සර්ව ජනතාව වෙනුවෙන් මේ දුකටපත් වෙලා ඉන්න, වේදනාවටපත් වෙලා ඉන්න, පීඩාවටපත් වෙලා ඉන්න, බලාපොරොත්තු අහිමි වෙලා තියෙන, ප්‍රාර්ථනාවන් අහිමි වෙලා තියෙන, ඒ අසරණ ජනතාව ඒ ඉරණමෙන් මුදවා ගැනීමේ යෝධ අරමුණ වෙනුවෙන් ඒ සඳහා අපි අප කැප වෙනවා. ඒ පිළිබඳව කිසිම සැකයක් තියාගන්න එපා. අපි අපේක්ෂකයා නම් කළේ ඊයේනේ. අපි තීරණය කළ තිබ්බ කල්තබාම අපේ සමීක්ෂණ පටන් ගන්න එතෙන් සිට. ඔබට ඊළඟ මාධ්‍ය හමුවේදී පිළිබඳව හොඳ උත්තරයක් දෙන්න බොහෝ විට පුළුවන් වෙයි. අපරාධයේ සල්ලි ඊට කලින් මේ සමීක්ෂණ කළා. ඒක සමීක්ෂණ කරන්නේ සල්ලි දෙන එක අපරාධය. අපේක්ෂකයාගේ නම තියෙන්නේ පෑහන මිනිහකින් අහද්දි ඒක කියන්න එපායි. සමහර විට අනුර නැතුව හරිනෙන්නත් පුළුවන්. ගාන බැලුවම මම ඔත් මේ ගානට මං එකත් කුඩේ කුඩු කියලා හරිනෙන්නත් පුළුවන්. ඔබතුමාට මම උපක්ෂෙන් ආරාධනාවක් එහෙම ලැබුණා. දැන් මගේ මව්පක්ෂේ මම එතනින් එනකොට තිබිච්ච මව්පක්ෂේ නෙවෙයි. ඒක දැන් මව් මරා උපන් කුමරා කෙහෙල් මල. එච්චරයි මට කියන්නේ. එනවා. බොරු කියන්න අවශ්‍ය නැහැ. එනවා. අපේ මං කියන්නේ මට විතරක් නෙවෙයි.
මටත් ඔය ඔය කියන එක එක පාර්ශවලින් එහෙම ඇවිල්ලා තියෙනවා. එක දුරකතන ඇමතුමෙන් කිව්වේ යන ඕන වියදමක් බලාගන්න එන්න කියලා. මන් දන්නේ නැහැ ඉතින් මම ඇහුවේ නැහැනේ මට එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. ඒක ගැන විස්තරාත්මකව අහන්න මම යනවනම් යන්නේ ඒකට තියෙන කෑදරකම නිසානේ. ඊට එහා ගැන විමසලා දන්නේ නැහැ. අහපු එකකින් තමයි අහන්න ඕනේ. බුදුම්මේ මං හොඳ පිරිමියෙක්. දරු දෙන්නේ ගියේ. තාත්ත කෙනෙක්. බොහොම ස්තුතියි.